අභිලාෂ පුතේ ඉදිරිපත් වීම සූදානම් ඉදිරිපත් වීමට සූදානම් වෙන්න ඒ හරි ඉදිරිපත් කිරීම සිද්ධ කරන්න අභිලාෂ තෙරුවන් සරණයි සුබ උදෑසනක් වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි අද මම උදෑසන කතාවට මාතෘකාව කරගත්තේ ප්‍රාණඝාතයෙන් වළකින්නට මේ කතා කරන්නයි බෞද්ධයන් වන අපිට හැමදාම රකින්න සීලයක් තියෙනවා ඒ තමයි පංචශීලය අපි අද උදේ හාමුදුරුවන්ගෙන් සමාදන් වුණා පංචශීල වල මුල්ම සීලපදය පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒ කියන්නේ සතුන් මැරීමෙන් වැළකී සිටීමයි. සතුන් මැරීම විතරක් නෙමෙයි. සතුන්ට හිංසා කරන්නත් හොඳ නැහැ. අපි කැමති නැහැ අපිට ගහනවට, හිරිහෙර කරනවට. ඒ වගේ තමයි මිනිසුන් සතාසිව්පාවෝ ගහනවට හිරිහැර කරනවට කැමති නැහැ. අපි සතුන්ට ආදරය කරන්න ඕන. දහම් පාසලෙන් අපි ඉගෙන ගන්නේ ඒ වගේ හොඳ පුරුදු. අපේ හාමුදුරුවන්, ගුරුවරුන් අපිට හොඳ පුරුදු කියලා දෙනවා. ඒ හොඳ දේවල් අහලා අපි සතුන්ට ආදරය කරන හොඳ දරුවන් වෙමු. අපි දහම් පාසල් පෙළ පොතෙන් මේ කර්ය ඉගෙනගෙන තියෙනවා. ගල් අරගෙන ගහන්නේ නෑ, කැට පොල්ලෙන් විදින්නේ නෑ, කූඩු එහිර කරන්නේ නෑ, මගේ කුරුළු යහළුවන්. ස්තුති, තෙරුවන් සරණ. හොඳයි, ඉතාම හොඳ ඉදිරිපත් කිරීමක් මේ අභිලාෂ පුතා ඉදිරිපත් කළේ. හැම දිනාම ඒ සඳහා අපි හැම දිනා වෙනුවෙන් මම අපේ අභිලාෂ පස්වන ශ්‍රේණී ඉගෙනුම ලබන අභිලාෂ පුතාට ස්තුතිවන්ත වෙනවා. ඉතාම හොඳ ඉදිරිපත් කිරීමක්. ඒ වගේම මේ පන්ති භාර ආචාර්යතුමියටත් අපි ස්තුතිවන්ත වෙනවා ඒ දරුවන් ඒ විදිහට සූදානම් කිරීම සම්බන්ධයෙන්. අදට අපි දැන් අපිට ඊළඟට අපිට තියෙන්නේ දහම් පාසල් ගීතය සඳහා යොමු වෙන්න. හැමදෙනාම මේ සඳහා තමන්ගේ ආසනවලින් නැගී සිට දහම් පාසල් ගීතය සඳහා සූදානම් වෙන්න. ඊළඟ සතියේත් අපි මේ විදිහට ඉදිරිපත් කිරීම සිද්ධ කරනවා. ඒ සඳහා සූදානම් වෙන්න සියලුම ළමයි එක දවසකට කෙනෙක් බැගින් සූදානම් වෙලා ඒක සිද්ධ කරන්න. හොඳයි, එහෙනම් ඊළඟට අපි දහම් පාසල් ගීතය සඳහා සූදානම් වෙමු. Thank you.
හොඳයි සියලුම දෙනා දැන් සූදානම් වෙන්න අපි දහම් පාසලේ කටයුතු ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ගුරු භවතුන්